ඇත්තම රුක්ෂාන දැන් ඔයාගේ ඔයාගේ තාත්තා මුස්ලිම් ජාතිකේ හරි එතකොට දැන් ඔයාගේ අම්මා සිංහල එතකොට ඔයාට නමක් දාද්දී මේ දෙක කලවම් කරලා නමක් දාලා නැද්ද රුක්ෂාන මොහමඩ් නෑ මොහමඩ් නේ ෆාතිමා වගේ නම එහෙම දාලා නැද්ද දැන් මගෙත් ඇත්තටම පස් වෙනස් කරපු නමක් තියෙනවා නම හිතුවා නැත්තම් කොහොමද මේ මුස්ලිම් තාත්තා කෙනෙක් රුක්ෂාන කියලා නමක් දාන්නේ මොකක්ද ඇත්ත නම ඇත්තනම ෆාතිමා රුක්ෂාන ෆයිරුස් මංගේ ෆාතිමා ඉදිරි හරි වාරෙම්ම කො ෆාතිමා නවත්ත කින්නේ මේවනේ මුස්ලිම් නම් කොල්ලෙක් නම් මොහොමඩ් තියනවාමයි ඒගොල්ලෝ මේ හජ් වන්දනාව ගියාම අල්හාජුත් වෙනවා දැන් ෆාතිමා කෙනෙක් අනිවාර්යෙන්ම ඉන්නවා මුස්ලිම් නමක දැන් එනම හැලුවා එනම ඊට පස්සේ දොර වාසකම ෆයිරුස් ෆයිරුස් දැන් ආ රුක්ෂාන ෆයිරුස් හැබැයි ඒක ඒ අම්මා නදමකද හිතේ නෑ නම නිකන් පරණ නමට යන්න හිතනවා නැත්තම් ඔය නම හොඳද නෑ මගේ ලයිසන් ඔක්කොම තියෙන්නේ නම තමයි මොනමින්ද ෆාතිමා රුක්ෂාන ෆයිරුස් ආ එතකොට මේ මේ પાස්පෝර්ට් එකෙත් પાස්පෝර්ට් එක නම් චුට්ටක් වෙනස් කරන්න ඕන අර පෞගිය දවස්වල පොඩි පොඩි මුස්ලිම් අය ෆාෂින් තියෙනවා දැන් දැන් අපේ අපේ කවුරු හරි මේ එයාපෝර්ට් එකේ ඉඳලා මේ කට්ටිය ෂෝ එකකට ගියොත් තමයි ඔන්න දැන් වරදින්නේ අර එහෙන් නම් කියලා දැන් කවුද චින්තක කිව්වා මන්ජුස්ත්‍රි කිව්වොත් මෙන්න මෙයා එනවා ඒ වගේ දැන් මේ ඇත්තම නෙවෙයි අන්තිමට හැබැයි ඒක සාමාන්‍ය තත්ත්වයක් මේක මේ කාගවත් නම් හොයාගෙන යන්න දෙයක් නෙවෙයි ඒක ලෝකේ සාමාන්‍ය දෙයක් ස්ක්‍රීන් නේම් එකක් එහෙම නැත්නම් ස්ටේජ් නේම් එකක් එක තමයි එන්නේ හැබැයි මේ නම් ටික මං හිතනවා හරියටම ගැලපෙනවා කියලා මේකල දාගත්තා මොකද ලංකාවේ අනන්‍යතාවයක් හදාගන්න ඔවුන්ට ඒ නම් ගොඩක් වැදගත් වෙන්න වෙයි